चोटी बेटा हेमोटम आई बोन आई बोन सर 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 आई बोन हरि पुताला टेंगे हेमोमन शब्द विन्नो नी मैं අද දවසේ පොඩ්ඩක් අපේ යාළුවෝ කට්ටිය ටිකක් අඩු වෙලා තිනවා මොකද ලංකාව පුරාවටම ටිකක් අහපත් කාලගුණ තත්ත්වයක් තමයි පවතින්නේ අපි ක්ලාස් එක ආරම්භ කළාට මට කියන්න කවුරු හරි ඔව් හරි පුතේ කවුරු හරි එක්කෙනෙක් මට මයික් එක ඔන් කරලා කියන්න අපි අන්තිමට කතා කරපු මාතෘකාව ජලයේ ජීවයේ මාධ්‍යයක් ලෙස යොදා ගැනීම අන්න හරි හරි පුතේ මේ අපි ජලයේ සම්බන්ධ පාඩම තමයි කතා කරමින් හිටියේ ජලයේ සම්බන්ධ පාඩම තමයි අපි කතා කරමින් හිටියේ එතකොට ජලයේ සම්බන්ධ පාඩම ගිය සතියේ වෙනකොට ජලයේ සම්බන්ධ පාඩම ගිය සතියේ වෙනකොට පුතේ අපි ගොඩාක් ඉවර කළා අවසාන කොටස තමයි කී අද අපි අලුත් පාඩමක් ආරම්භ කරනවා අපේ චමෝද්‍ය පොඩ්ඩක් මයික් එක ඔන් කරන්න හරි පුතේ ජලය ජීවයේ මාධ්‍යයක් ලෙස කියන කාරණේ පිළිබඳ තොරතුරු ටික අපි කතා කළා ලියලා ඉවර කළාද ඔව් සර් තුනක් ලියලා හරි ඇති පුතේ එන්න එහෙනම් අපි අලුත් පාඩමක් අද ආරම්භ කරන්නේ අලුත් පාඩමක් ආරම්භ කරන්නේ පුතේ පස්වෙනි පාඩම අම්ල හා භෂ්ම පස්වෙනි පාඩම අම්ල හා භෂ්ම හැමෝම මාතෘකාව ලස්සනට ලියා ගන්න හරි හැමෝටම මූලද්‍රව්‍ය මට මේ මැසේජ් කරනවා දැන් ක්ලාස් එක පටන් ගන්නවස්සේ කවුරුත් මැසේජ් කරනවානේ මේ පුතේ පාඩම සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් පමණක් පෝස්ට් එකට මැසේජ් එකක් දාන්න නැත්නම් අපේ වෙලාව යන්නේ ඔයාලා මැසේජ් කරන්න ගියත් ඔයාලට ඉගෙන ගන්න එකට ඒක බාධාවක් වෙනවා පුතේ එතකොට අපි දැන් ටිකෙන් ටික පාඩම් ටික ඉවර කරමින් තමයි යන්නේ ඉතින් හෝම්වර්ක් දෙනේවා හොඳට කරනවා පාඩම් කරනවා ඒක මම දන්නවා අවසාන විදියට අපි පන්ති ඉවර වෙන්න කලින් හෝම්වර්ක් කීප දෙනෙක්ගේ බලන්න අද දවසේ අම්ල හා භෂ්ම පුතේ මේ පාඩම අපි ඇත්තටම අම්ල භෂ්ම අපි හඳුනාගන්නේ හයි පන්තියේදී ඇත්තටම අම්ල හා භෂ්ම හඳුනා ගැනීම කරන්න අපි හයේ පන්තියේදී හැබැයි ඔයාලට හයේ පන්තියේදී කොරෝනා වසංගතය හේතුවෙන් හරියට පාඩමක් ඉවර කර ගැනීමට නොහැකි වුණා. ඒ නිසා හයේ වසරේත් අපි ඉගෙන ගන්න දේවල් ටික ඔක්කොම ඒකරාශී කරීමේ හත වසරේත් තියෙන අම්ල භෂ්ම මම පොදුවේ කතා කරන අය පන්ති දෙකේම තියෙන අම්ල භෂ්ම සම්බන්ධයි.
අපි දැන් ගත්තා මේ පාඩම ඇතුලේ ඔයාලට පේනවා ගිය සතියේ ඉන්න බැරි වුණේ අයට රෙකෝඩින් එක වෙබ්සයිට් එක හරහා ගන්න හැකියාව තියෙනවා ඒකන වෙබ්සයිට් එකෙන් එක පුතේ ගන්න පුළුවන් ඔයාලට ගිය සතියේ සහභාගී වෙන්න බැරි වුණේ අයට අපි ගිය සතියේ ජලයේ සම්බන්ධ පාඩම තමයි සම්පූර්ණයෙන් ඉවර කළේ එතකොට මේ පාඩම ඇතුලේ ඔයාලට පේනවා පුතේ ප්‍රධාන විදියට මාතෘකා දෙකක් එකක් අම්ල අනිත් එක බෂ්ම එකක් අම්ල අනිත් එක බෂ්ම අපට හම්බ වෙනවා පුතේ අපි ජීවිතයේ විවිධ දේවල් ආහාරයට ගන්නකොට අපි දන්නවා ආහාරයට ගන්න දේවල් තියෙනවා ආහාරයට නොගන්න දේවල් තියෙනවා සමහර දේවල් වස්ස විස තියෙනවා අපි ඒවා ආහාර වශයෙන් ගැනීම අපට අහිත කරයි අපේ සාමාන්‍ය ජීවිතයේ මරණය පවා සිදු වෙන්න පුළුවන් වස්ස විස මගින් ඔය අම්ල බෂ්ම කියන අවස්ථා දෙක අපි ගත්තත් අම්ල වලක් තියෙනවා විවිධ මිනිසාගේ ශරීරයට හානි කරන දේවල් තියෙනවා බෂ්ම ගත්තත් තියෙනවා මිනිසාගේ ශරීරයට හානි කර දේවල් ඒ වගේම අම්ල තියෙනවා පුතේ ඒ වගේම අම්ල තියෙනවා අපි එදිනදා ජීවිතයේ විවිධ ප්‍රයෝජන සඳහා ගන්නවා බෂ්මත් තියෙනවා විවිධ ප්‍රයෝජන සඳහා ගන්න අපේ චූටි එක්කනේ දැන් තමයි ජොයින් වෙලා තියෙන්නේ දැන් තමයි ඇහැරිලා තියෙන්නේ නේද නින්දක් ගිහිල්ලා දැන් තමයි ඇහැරිලා තියෙන්නේ එහෙම වෙනවා හිටිකමං අද දවසේ මම මොකුත් කියන්නේ නැහැ කාටවත් ඒකට හේතුව තමයි ලංකාව පුරාවට බොහෝ ප්‍රදේශ වලට හොඳටම වැස්ස මේ දවස් ටිකේම අපිට ක්ලාස් වලට ගොඩක් බාධා ඇති වුණා හැබැයි ඉතින් මම අද දවසේ ඔයාලට ඇත්තටම ක්ලාස් එක කරන්න බැරි වෙයි කියලා හිතලා ක්ලාස් එක කරන්න බැරි වෙයි කියලා හිතලා ඔයාලට මම පොඩි හෝම්වර්ක් ටිකක් හැදුවා මම ඒ ටික පොඩ්ඩක් පෙන්නන්නම් ඔයාලට පොඩි හෝම්වර්ක් ටිකක් හැදුවා මේ පුතේ මේ මම දාන්න කියලා ඔයාලට පන්ති කරන්න බැරි වෙයි කියලා මෙන්න මේ හෝම්වර්ක් ටික වැඩ ගොඩක් තියෙනවාද මම පන්ති ඉවර වෙච්ච එක මම මේ හෝම්වර්ක් ටික ගෲප් එකට දානවා හැමෝටම එතකොට මේ පන්තිය අද දවසේ මේ පාඩම කරනවා මේ පාඩම කරලා ඊළඟ පාඩමට තියෙන තොරතුරු ටික තමයි මම මේ හෝම්වර්ක් එකක් විදියට ගත්තේ පුතේ හරි නින්ද ගිය එක්කෙනාගේ නම කියන්න කියලා තියෙනවා ඉතින් එහෙම හොඳ නෑනේ නේද අපි සාමාන්‍යයෙන් රැයට තමයි නිදියන්නේ හැබැයි මේ පන්තියේ ඉන්නවා හවසට නිදිනවා අම්මට කියනවා අම්මේ පන්තියක් තියෙනවා පහමාරට පොඩ්ඩක් ඇහැරවන්න කියලා අම්මට ඉතින් තියෙන කුස්සියේ වැඩ ටිකයි ඔවත් එක්ක අමතක වෙනවානේ නේද අමතක වෙච්ච ගමන් දැන් ඉතින් මූණ හොදාගන්නේ නැතුව පන්ති අස්සට රින්ග් අගෙන වීඩියෝ එකම ඔෆ් කරගෙන ඉන්නයි ඉන්නවා මෙතන එතකොට ඔයාලට හොයාගත්ත හැකි කවුද කියලා එස් අකුරෙන් තමයි පටන් ගන්නෙ හරි පුතේ හෝම්වර්ක් එක අද දවස් ටික දැන් අපේ මේ පන්ති ඉවර වුණේ ගමන් ගෲප් එකට දානවා මම හරි මෙන්න අම්ලහ බෂ්ම හොඳට ඉගෙන ගන්න මේක වැදගත් පාඩමක් 11 පන්තියට යන කල් ඔයාලා පොඩි පන්ති දැන් 7 8 9 10 11 ඉදිරියේ මේ පන්ති වලට පුතේ මේ අම්ල බෂ්ම වැදගත් වෙනවා එතකොට සාමාන්‍යයෙන් ස්ක්‍රීන් එක පැහැදිලි නෑ කියලා දානවා සමහර අය මෙහෙමයි පුතේ ඇත්තටම ගැටලුවක් වෙනවා ඇති අද තියෙන නෙට්වර්ක් ප්‍රශ්නයත් එක්ක පොඩ්ඩක් ඉන්නවම තවදුරටත් පොඩ්ඩක් ඉදිරි කරන්න පුළුවන් ද බලන්න
හරි. පුතේ මම හිතනවා යම් ප්‍රමාණයක නිවර්දීමක් වෙන්න ඇති. හරි. අපි ඇත්තටම ඉස්සරහට ගැටලුවක් ආවොත් ක්ලාස් එක සම්බන්ධයෙන් ක්ලාස් එක අපි නවත්තනවා. අපි බලමු පුළුවන් තරම් දුරට ක්ලාස් එක කරගෙන යන්න මොනවා හරි ඔයාලට ගැටලුවක් ආවොත් මට මැසේජ් එකක් දාන්න. පුතේ අපි ගත්තාම අම්ල ගත්තාම අම්ලයක් කියලා කියන්නේ ඇඹුල් රසයක් තියෙන සංයෝගයක්. අපි අම්ලයක් කියන්නේ ඇඹුල් රසයක් තියෙන සංයෝගයක්. ඇඹුල් රසයක් තියෙන සංයෝග වලට අපි කියන්නේ අම්ල කියලා. ඇඹුල් රසයක් තියෙන සංයෝග වලට අපි කියන්නේ පුතේ අම්ල කියලා. පුතේ මේ නෙට්වර්ක් ගැටලුව තමයි තියෙන්නේ. ගොඩක් අය මැසේජ් දානවා ඒගොල්ලන්ට වහිනවා කියලා. ඉතින් ඒගොල්ලන්ගේ වෙන WhatsApp නේ දේශගුණික කාලගුණික මේ අයහපත් වීමත් බලපානවා පුතේ ඇහින් නැති වෙන්න. මොනවා හරි මම ඉස්සරහට මේ පාඩම කරගෙන යද්දී බලමු ගොඩක් අයට ගැටලුවක් තිබුණොත් පමණක් අපි ක්ලාස් එක නතර කරමු. එහෙම නැති වුණොත් පුතේ අපි චුට්ටක් බලමු. දැන් ටිකෙන් ටික මේ වැස්ස මොකද අඩු වෙලා තියෙන්නේ. අපි බලමු පුතේ ක්ලාස් එක කරගෙන යන්න පුළුවන්ද කියලා. එහෙම බැරි වුණොත් ඔයාලා මට මැසේජ් එකක් දාන්න. පුතේ අපි ගන්නවා මේ අම්ල කියලා ගත්තාම අම්ල කියන්නේ ඇඹුල් රසයක් කියන සංයෝග. භෂ්ම කිව්වහම භෂ්ම කියන්නේ තිත්ත කටුක රසයක් තියෙන සංයෝග. තිත්ත කටුක රසයක් තියෙන සංයෝග තමයි භෂ්ම කියන්නේ. අම්ල කියන්නේ ඇඹුල් දේවල්. ගෙදර භාවිත කරන ඇඹුල් රසයක් තියෙන දේවල් ගත්තාම පුතේ අපි දන්නවා විනාකිලි, දෙහි, නාරම්, ඊළඟට තක්කාලි, විවිධ පළතුරු වර්ග මේවායේ ඇඹුල් රසයක් තියෙන සංයෝග අන්තර්ගතයි. එහෙනම් කිසියම් සංයෝගයක ඇඹුල් රසයක් තියෙනවා නම් අපි ඒවා අම්ල විදියට හඳුනාගන්න. හැබැයි මම කිව්වා සමහර ද්‍රව්‍ය තියෙනවා අපි මේ අම්ල භෂ්ම හඳුනාගන්න රස බැලීම නම් කරන්නේ නැහැ. අම්ල භෂ්ම නැහැ. ගෙදර තියෙන කන්න හොඳයි කියලා තියෙන දේවල් අපි දන්නවා දෙහි, දොඩම්, නාරං, තක්කාලි, ඇපල්, විනාකිලි මේ වගේ දේවල් අපිට ප්‍රශ්නයක් නැහැ අඹුලති කියලා බැලුවට. හැබැයි අපි විද්‍යාගාරයට ගිහිල්ලා පුතේ විද්‍යාගාරයේ තියෙන දේවල් අම්ලද භෂ්මද කියලා දිව ගාල බලන්න ගියොත් එම තිව නැතුව තමා ගෙදර යන්න වෙන්නේ. ඇයි ඒ? මේ අම්ල කියන්නේ ඇසිඩ් වලට. අම්ල කියන්නේ පුතේ ඇසිඩ් කියන අදහස තියෙන්නේ ඇසිඩ් වලට. එහෙනම් විද්‍යාගාරයේ තියෙනවා තද බල පිලිසුම් ඇති කරන තද බල පිලිසුම් ඇති කරන අම්ල නැත්නම් ඇසිඩ් තියෙනවා. උදාහරණ ගත්තොත් සල්ෆියුරික් තියෙනවා. සල්ෆියුරික් අම්ලය, සල්ෆියුරික් අම්ලය, නයිට්‍රික් අම්ලය, නයිට්‍රික් අම්ලය, තව තියෙනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, ඇසිටික් අම්ලය. මේ වගේ විවිධ නම් වලින් විද්‍යාගාරයේ ඇසිඩ් වර්ග තියෙනවා. අපි ඕවා කිසිම වෙලාවක පුතේ ඇඟේ හැලුණත් අපට සමට තද බල පිලිසුම් ඇති කරන්න පුළුවන්. ඒ නිසා අපි ගෙදර තියෙන ආහාර ද්‍රව්‍ය රස බලලා අම්ලද භෂ්මද කියලා හඳුනා ගත්තට
මේ විද්‍යාගාරයේ තියෙන දේවල් හොඳට මතක තියාගන්න ඕනි අපි දිව ගාලා බලන්නේ නැහැ එහෙනම් ඇඹුල් රසයක් තියෙන සංයෝගය අපි ඉතා සරලව අදහස් කරගන්නවා අම්ල කියලා දැන් අම්ල වලට උදාහරණයක් ගන්නවා ඒ වගේම පුතේ භෂ්ම කිව්වහම තිත්ත කටුක රසයක් බල තිත්ත නම් හොඳට දන්නවනේ හැබැයි මේ භෂ්ම වල හැමෝම නානුව නේද පොඩ නානාය අතුස්සන්න බලන්න चली द्रावक गुणी सबन शैंपू वर्ग රෙදිසෝදන කුඩු ආ අලු කියන්නේ භෂ්මයක් අලු කියන්නේ භෂ්මයක් එහෙනම් මේ තිත්ත කටුක රසයක් තියෙන සංයෝග භෂ්ම ඒවට දැන් උදාහරණ දන්නවා භෂ්ම වලට උදාහරණ දන්නවා පුතේ එහෙමනම් අපි අපේ නිවස තුල මේ කියන අම්ලක් තියෙනවා භෂ්මක් තියෙනවා හරි පොඩි නෝට් එකකට යමු පුතේ පොඩි නෝට් එකකට යමු रूल रूल अटक पितर है एक पैट्ट कट अम्ल अनि पैट्ट कट बाश्म हाँ हरी देन अम्ल पत्त लिया एम्बुल रसयक लबा दिन संयोग 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 अम्ल अम्ल एम्बुल रसयक लबा दिन संयोग अम्ल लेसा हंदुनवाई अम्ल लेसा हंदुनवाई
एम्बुल रसयक लबा देने संयोग अम्ल लेस हंदुनवाई पुते उदाहरण लियान पहाड़ उदाहरण की प्याक्लिया मो देही बिलीन तक्काली उदाहरण लियान देही बिलीन तक्काली सतीश के ना काम रंगलु आ काम रंग का तारी देही बिलीन तक्काली विनाकिरी पालतुनु को ढक्के व्यापुते अमलती है ने आ गोरका गणेश के ना गोरका सीएमबला अकेला क्या नहीं सीएमबला अकेला हाँ ये इलामर आप ये मु बासुम पत्तर है हाँ एम्बरेल्ला दोड़ांग नारांग नेल्ली वाला एम्बुलेंस ये दिए ना वां बड़ा कई मैसेज दान वाहरी देंगा आप ही करना बासुम पत्तर है ना बासुम संयोग इतना काटोकर अस्या करना संयोग बाश्मले सांधुमाई बाश्मले सांधुमाई बाश्मले सांधुमाई बाश्मले सांधुमाई आपुते नेल्ली हारी दे किला है ना वाह अम्ला वाले नेल्ली हारी हम बोल रहे सीती है ना वाह देखा भी बास में क्या कथा कराने उदाहरण दांडे कुनो दियरे इलागरा आलू साबंद दियरे ये උදේ බාෂ්ම කියන එක ලියා ගන්න බැරි වෙලා කීප දිනෙකට ඔන්න මං ආයි කියනවා බාෂ්ම කියන අදහස හරිද බලන්න ලියපු එක තිත්ත කටුක රසයක් ගන්නා සංයෝග තිත්ත කටුක රසයක් ගන්නා සංයෝග තිත්ත කටුක රසයක් ගන්නා සංයෝග බාෂ්ම නිසා දුන්නයි उदाहरण तमा की अलुदी जलिए उनुदीय इला सबंदीय सबंदीय आपसोडा उदे तवे कत्तीनवा मिल ऑफ मैग्नीशिया मिल्क ऑफ मैग्नीशिया मिल्क ऑफ मैग्नीशिया कोस्टिक सोडा थारी कोस्टिक सोडा पुते में एक किन्हें कहानों आपे अखिल है कहानों आप खारवीला हरी देखिए रा खारवीला वाले पुते में බාෂ්ම අන්තර්ගත වෙනවා නමුත් කරවිල කියන්නේ තම සුවසේ නමුත් තිත්ත වෙන්නේ ඒකට හේතුව විවිධ
संयोग अंतर्गत नमूत खरवील बाष्पमलट भस्मवल विशेष लक्षण भस्मवल विशेष लक्षण पड़ी अतिन स्पर्श कल भस्मवल विशेष लक्षण पड़ी अतिन स्पर्श कल अतिन स्पर्श कल सबंग अति लमाय सबंग अति අපට අත දෙන්න ගතිය මොකද්ද සබන් අතින් ඇල්ලුවාම මොකද්ද වෙන්නේ පොඩි මැසේජ් එකක් දාන්න ලක්ෂිකා කියනවා ලෙක්සනවා ආ स्वरूप्यक् पुते ओयाला मेसेज हॉस्ट पमना हॉस्ट दानेपा आ शैंपू क्या निकलते भस्म शैंपू भस्म है शैंपू एवं भस्म अभी वेदगत पाट पैन के लिए कारण चुट्टा का अभी क्यों लिया बेरूने आई नवा पुते जानीशा उनका माइक अरे क्या नुते गन्ना संयोग भस्मवे उदाहरण हुनुदियर आलु सबंदियर मिल्क ऑफ मैग्नीशिया भस्म वेल विशेष लक्षण पे अति निष्पाश कलविट लिस्सन स्वरूप बहुमिश्रुति पुते में ඔය වහින තමන් ඔයාලට වහිනකොට ඇහෙන්න තු යන පුතා නෙට්වර්ක් ප්‍රශ්න නිසා රෙකෝඩින් එක ඉස්සර අද දාන්නේ නැහැ ඉස්සරහදී පුතේ වෙබ්සයිට් එක දානවා ඒක සතියක් වගේ යනකොට
ඉතින් අපි මෙහෙම කරන්නම් ගොඩක් අයද වහින් නිසා මම අද ටිකක් කලින් පන්ති නතර කරන්නම් හැබැයි මම ගෲප් එකට හෝම්වර්ක් එක දානවා ඒක අද දවසේම කෙරෙන්න ඕනි හෝම්වර්ක් එක පුතේ දාන්නේ ඊළඟ පාඩමට 6 වෙනි පාඩමට අදාළව ඔයාලා මේ හෝම්වර්ක් කරනකොට මොනවා හරි පොතේ ලියන්න නැතුව ඔය නෝට් එක ලියන පොතේ කරන්න එපා ප්‍රශ්න ලියන්න වෙනම පොතක් ගන්න එහෙම නැත්නම් අද වෙනම පොතක් නැත්නම් කොලේක හරි කරන්න අනිවාර්යයෙන්ම ප්‍රශ්න වලට පිටු 40ක 80ක වගේ 100ක් පොතක් ගන්න ඕන ඒකේ තමයි මම දාන ක්‍රියාකාරකම් ඔක්කොම ඔයාලා කරන්න ඕන ඔය පොතේ කිසිම කෙනෙක් මේ අද දාන ක්‍රියාකාරකම් කරන්නේ නැහැ එහෙම වුණොත් පාඩමේ පිළිවෙල වෙනස් වෙනවා පුතේ සතිස් ගෲප් එකට නෙමෙයි රෙකෝඩින් එක දාන්නේ iLearning college එකේ තියෙන වෙබ්සයිට් එකේ තමයි රෙකෝඩින් දෙන්නේ පොඩ්ඩක් ඒක අධ්‍යයනය කරන්න ඕනේ පුතේ ඊළඟට ඔයාලට දැනුම් දෙන්න ඕනේ අපේ ආයතනය මගින් යනවා දිනසාර කියලා සංගරාමක් මේ සංගරාවට හැමෝම නිර්මාණ දාන්න ඔයාගේ දැන් ගොඩක් අය නිර්මාණ ඒවලා තියෙනවා එතකොට පුළුවන් අය ඉතින් විද්‍යාත්මක නිර්මාණක් දාන්න එකට විද්‍යාවේ කියන්නේ යම් යම් සොයා ගැනීම ඔයාලා හිතලා කරන දේවල් යම් යම් සොයා ගැනීම ලිපි ඕන නිර්මාණයක් දිනුසාර සංග්‍රහකුටේ ඔයාලටත් ඒක ලබා දෙනවා ඒ නිසා සංග්‍රහාවක් පළ කරනවා සංග්‍රහවට හැමෝම ලියන්න දැන් අත්‍තරම් පත්‍රයකට අපි මොනවා හරි දියක් දැම්මොත් චිත්‍රයක් හරි නිසඳසක් හරි මොකක් හරි කවි ටිකක් හරි දැම්මොත් හරි අමාරුයි පත්‍රයක එක පළ කරගන්න. ඔයාගේ නමත් එක්කම දානවා. ඒ නිසා දිනුසාර සංග්‍රහාවේ අපේ ආයතනයේ ඉගෙනුම ලබන දරුවන්ට විශේෂත්වයක් තියෙනවා. ඒ නිසා දැනට තොරතුරු ලබා දීලා නැති අය, ඒ කියන්නේ මොනවා හරි නිර්මාණයක් වුණ නැති අය අනිවාර්යයෙන්ම ඕන දෙයක් චිත්‍ර ඕන දෙයක් කරන්න පුළුවන් නිර්මාණශීලී වැඩක් කරලා පුතේ එවන්න ඕනි. තරංග තියෙනවා දානවා ඉස්සරහට අපි ඒව කරන්න බලාපොරොත්තු වෙනවා මේ පළවෙනි පුතේ සංග්‍රහව තමයි දැනට පළ කරන්න හදමින් යන්නේ හරි අපි එහෙනම් බලමු ඊළඟට දාන්න පුතේ දැන් වගුව කොටු කරගන්න වගුව කොටු කරගන්න पुते पोड्डक कोहम इन्न
හරි හෙට විතරයි අවසන් දවස් තියෙන්නේ නේද මේ සංග්‍රහවට තොරතුරු දාන්න ඉතින් හෙට හරි දාන්න දාපු නැති අය හැමෝම අවස්ථාවක් කරගන්න ඒවා තමන්ට ලැබෙන chances පුතේ හරි ඉතින් ඇත්තටම ඔයාලා ගොඩක් වාසනාවන්ත දරුවෝ මොකද සාමාන්‍යයෙන් පුද්ගලික අධ්‍යාපනය සම්බන්ධයෙන් කතා කරනකොට ඔයාලා හැමෝම පන්ති යන්නේ නැති නමුත් ඒවැ පුතේ උගන්වනවා ගැටලුවක් නැහැ උගන්වනවා සබ්ජෙක්ට් එක නමුත් මේ අපේ ආයතනය හරහා ඔයාලට ගොඩාක් දේවල් මඟ පෙන්වීම නේද දහම් පාසලක ක්‍රියාත්මක වෙනවා සංගරාවක් ඒ වගේම ප්‍රධාන විෂයන් හතක් ඔයාලට ක්‍රියාත්මක වෙනවා ඉතින් ඇත්තටම වඩා හොඳට වෙබ්සයිට් එකක් හදලා ඒ හරහා වන් දරුවන්ට ගොඩාක් ආරක්ෂිත පරිසරයක් තියෙනවා නේද ඒ නිසා තමයි ගොඩක් දරුවෝ මේ වෙනකොට අයිලන්ඩ් කොලෙජ් ආයතනය හරහා අත්යල් බඳගෙන තියෙන්නේ ඉතින් කොහොම හරි වෙන්න ඕනේ අවසානෙට අපි තියෙන වාහන පරීක්ෂණයට ලකුණු වැඩිපුර ගන්න ඕනේ මට අදාළ මගේ විද්‍යාව විෂය මම හරියට ඉගෙනනවද නැද්ද කියලා තීරණය වෙන්නේ ඔයා ගන්න ලකුණත් එක්ක ඒ නිසා හැමෝම මම විශ්වාස කරනවා උගන්නන දේවල් හොඳට පාඩම් කරලා මගේ නමත් මෙහෙරයි කියලා එහෙම නැති වුණොත් ගැටලුවක් ඈ හරි අපි බලමු එහෙනම් දාන්න වැදගත් කියලා කාරණයක් වැදගත් उदासीन द्रव्य उदासीन द्रव्य उदासीन पुते उदासीन द्रव्य के दांड मातृकाव අපි නිකන් වෙනස කරත් එක්ක එක්කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහමු. දිනු පොඩක් මයික් එක ඔන් කරන්න. දිනු කාර්යවස්. පුතා කියන්නකෝ බලන්න. ආම්ලික ගුණ, අම්ලවල ගුණ දැන් ඇඹුල් රසය, භෂ්මවල ගුණ තිත්ත කරු රසය. ඔය ගුණ දෙකම නැති. මේවල මොනවද තියෙන්නේ? ජලය. මද්දකා. ආ ජලය. හොඳයි හොඳයි. වෙරි ගුඩ් වෙරි ගුඩ්. කියලා අම්මට රව රවයි ඉතින් අම්මා උකු එනකොට පොඩ්ඩක් හරි වැඩි වුණොත් අයියෝ අද නම් කටේ දියන් බැල් උණු වැඩි කිකිය අම්මට රව රවයි ඉතින් එහෙම කිකියා ඉන්නේ නැතුව ඔයාලත් කුස්සියට ගිහිල්ලා බලන්න ඕනි අම්මා උයන වෙලාවට ලුණු කොච්චරක් දානවද කියලා ලුණු කියන්නේ ලුණු ජලය තුල දියවෙන ද්‍රව්‍යයක් ජලය තුල හොඳින් දියවෙන ද්‍රව්‍යයක් තමයි ලුණු කියන්නේ පුතේ එහෙනම් අම්මා පැහැදිලිව දන්නවා මොනවා හරි දෙයක් හදනකොට මේකට මෙන්න මේ ලුණු ප්‍රමාණය දැම්මොත් ඇති ද්‍රාවණයක් හදාගන්නේ එහෙනම් විද්‍යාව තමයි අම්මා කුස්සියේදී අත්දා බලන්නේ අම්මා කුස්සියේ කරන වැඩ ගැන අවධානයෙන් ඉන්න එතකොට අම්මා ඔයාට මේ අපි උගන්වන්නේ මේ පරීක්ෂණ ටික තමයි කරලා පෙන්වන්නේ කුස්සියේදී කවුරුත් කුස්සියේ යන්න කැමති නෑ නේද සමහර වෙලාවට අම්මා වැඩ කියනවා නේද පොල් ගාම් කියනවා නේද ආ ඒ හින්දා නේද අම්මා කරන වැඩ වලට උදව්වක් දෙන ගමන් ඒව පුතේ පොඩ්ඩක් ඔයාලා හොඳින් නිරීක්ෂණය කරන්න ඕනි. තේ එකකට දාන සීනි ප්‍රමාණය. ඔයාලා කොහේ හරි ගියාට පස්සේ ඔයාට තේ එකක් හම්බ වෙනවා. ඔයාට තේ එකක් හම්බ වුණාම තේ එක බීලා ඉවර වුණාම සීනි හැන්දක් විතර බාගෙට දීවිච්ච ඒවා කෝප්පේ පතුලේ තියෙනවා නම් ඔයා හැන්දක් අරගෙන ඉදික් කරනවද? නෑනේ. තේ එකක් හදනකොට තේ එක බීලා ඉවරනකොට පතුලේ සීන් තියෙන්න බෑ. ජලයේ දියවන උපරිම ප්‍රමාණයක් මේ කෝප්පේ දියවන උපරිම ප්‍රමාණයක් තියෙනවා නේද ආ එහෙනම් ඔයාලා දැනගන්න ඕනේ පුතේ අම්මා තේ එකක් හදන වෙලාවට කොච්චර තේ කෝප්පේ ජලය මිලිලීටර ගණනක් තියෙනවා ඒකට එහෙනම් සීනි කොච්චරක් හැන්දක්ද දෙකක්ද හැන්දි තුනක්ද හැන්දි පහක්ද දාන්න කියලා ඔයාලා දැන්ත මේ වෙනකොට
उदासीन द्रव्य उदासीन द्रव्य कियान्ने उदासीन द्रव्य कियान्ने आम्लिक गुण वगेम बाष्पिक गुण कियन ओय गुण දෙකමන දක්වන ද්‍රව්‍ය තමයි උදාසීන ද්‍රව්‍ය කියලා කියන්නේ. උදාහරණ දෙමු. උදාහරණ නෙමෙයි පුතේ. නිර්වචන ලියන්න. උදාසීන ද්‍රව්‍ය යටතේ ලියන්න ඉස්සරහ මාක්කයක් දාලා. අම්ලවල හෝ භෂ්මවල අම්ලවල හෝ භෂ්මවල අම්ලවල හෝ භෂ්මවල අම්ලවල හෝ භෂ්මවල ගුණ නොදක්වන ද්‍රව්‍ය අම්ලවල හෝ භෂ්මවල ගුණ නොදක්වන ද්‍රව්‍ය පුතේ ඔයාලා ඔය දාලා දින අයින් කර ගන්න අත් උස්සන් ඉන්නේ වා හා उदासीन द्रव्य लेसाई उदासीन द्रव्य लेसादुन्वाई पुते उदाहरण लियान्न उदाहरण लियान्न जलय जलय मध्यसार लुणु द्रावणेय मध्यसार दोनों द्रावणीय भूमि तेल पुते आए मुले इन किया अभी ओनादी तक ओनादी पोडा किया पुते अम्ल वेले हो भाष्म वेले ගුණයන් උදක්වන ද්‍රව්‍ය උදාසීන ද්‍රව්‍ය ලෙස හඳුන්වයි. උදාහරණ ජලය, ලුණු ද්‍රාවණය, මධ්‍යසාර භූමිතය. පුතා ගම කොහෙද? සම කොළඹ. කොළඹ කොහෙද පුතේ? කිරුල රෝඩ් එක ඇත්ත සර්. හා හරි. 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 බොහොම ස්තුතියි. ඊළඟට පුතේ දැන් प्रश्न कीपयाहन प्रश्न भीम हरित भीम क्या लुनु भीम का अभी हिटिक मे आलू अंट तीन लुनु भीम का लुनु टीका लुनु भीम ना हरि නමුත් අපි ගත්තොත් පුතේ බීම එක ගත්තොත් බීම එක උදාසීන නැහැ ඇඹුල් ගතිය තියෙනවා නේද පැණි රස ගතිය මේවා අපිට තියෙනවා පෙට්‍රල් ගැන අහනවා පෙට්‍රල් පුතේ උදාසීනයි ग्लूकोज
ග්ලූකෝස් පුතේ මේ ග්ලූකෝස් තුල උදාසීන ද්‍රව්‍යයක් විදිහට අපිට ගන්න බැහැ ඊළඟට ගොඩක් ප්‍රශ්න අහනවා ගොඩක් මේ එන නිසා ඔක්කොම බලා ගන්න අමාරුයි පුතේ පුළුවන් පුළුවන් කට කියන්නම් හරි දැන් අපට පරීක්ෂණයක් තියෙනවා දැන් ඔය ඔයාලට පුතේ හිතන දේවල් දැන් ගොඩාක් මෙතන හිතනවා ගොඩාක් මැසේජ් දානවා ඔයාලට හිතන දේවල් අම්ලද පශ්මද නැත්තම් උදාසීන ද්‍රව්‍යද කියලා හඳුනා ගන්න පරීක්ෂණ තියෙනවා උදාසීන ද්‍රව්‍යද නැත්තම් අම්ලයක්ද පශ්මයක්ද කියලා හඳුනා ගන්න පරීක්ෂණ තියෙනවා මේ ඉතා සරල පරීක්ෂණයක් තමයි පුතේ විද්‍යාගාරයේදී අපි භාවිත කරනවා ලිට්මස් ලිට්මස් පරීක්ෂාව ලිට්මස් ප්‍රධාන විදිහට ආකාර දෙකයි පුතේ ලිට්මස් වර්ග දෙකක් තියෙනවා රතු පාටින් තියෙන ලිට්මස් රතු ලිට්මස් කියනවා නිල් පාටින් තියෙන ලිට්මස් නිල් ලිට්මස් කියලා කියනවා නිල් ලිට්මස් කියලා කියනවා අනුමාත්‍යකාව දාන්න පුතේ දාර්ශක කියලා දාර්ශක අනුමාත්‍යකාව දාන්න දාර්ශක දාර්ශක පුතේ අපි මේ දර්ශක කියන්නේ විද්‍යාගාරයේදී අම්ල බෂ්ම හඳුනා ගන්න විද්‍යාගාරයේදී අම්ල බෂ්ම හඳුනා ගන්න භාවිත කරන දේවල් තමයි දර්ශක කියලා කියන්නේ ප්‍රධාන දර්ශකයක් තමයි ලිට්මස් කඩදාසි ඒවැ අම්ල වුණොත් වර්ණේ වෙනස් කරනවා බෂ්ම වුණොත් වර්ණේ වෙනස් කරනවා අපි ඒව ගැන චුට්ටක් බලමු දාන්න ඉස්සමක් එකක් අම්ල හා බෂ්ම සමග अम्ल भस्म समग अम्ल भस्म समग अम्ल भस्म समग වෙනස් වර්ග වර්ණ ලබා දෙන අම්ලහා බෂ්ම සමග වෙනස් වර්ණ ලබා දෙන වෙනස් වර්ණ ලබා දෙන ද්‍රව්‍ය වෙනස් වර්ණ ලබා දෙන ද්‍රව්‍ය වෙනස් වර්ණ ලබා දෙන ද්‍රව්‍ය දර්ශක ලෙස හඳුන්වයි වෙනස් වර්ණ ලබා දෙන ද්‍රව්‍ය දර්ශක ලෙස හඳුන්වයි දර්ශක ලෙස හඳුන්වයි උදාහරණ උදාහරණ අංක 1 උදාහරණ අංක 1 උදාහරණ අංක 1 පුතේ ලිට්මස් කඩදාසි ලිට්මස් කඩදාසි පොඩි ප්‍රශ්න කීපයක් මහලා තියෙනවා මේ වෙබ්සයිට් එකට සම්බන්ධ වෙන්න
අපහසුයි කියලා එයාට මෙන්න මේ නම්බර් එකෙන් තොරතුරු ගන්න පුළුවන් ඔයාලට වෙබ්සයිට් එක සම්බන්ධයෙන් සම්බන්ධ වෙන්න බැරි අය ඒ පිළිබඳ පොතේ තොරතුරු ගන්න පුළුවන් මෙන්න මේ නම්බර් එක හැමෝම ලියා ගන්න 168 Then, litmus kadas kila liwa, A at the putti tarula kunatala, part of panakiliana, part of panakiliana, litmus kadasi bavitain, litmus kadasi bavitain, Litmus kadadasi bhavitain Amla basma udasina dravya Amla basma udasina dravya Amla basma udasina dravya Amla Bashma Udasina Dravya Vinkara Handuna Gata Hekia Vinkara Handuna Gata Hekia Hari Darshaka Podda Liagan Baruna to keep the inter Apitimasha Tekiamu Timansa උතේ දර්ශක කියන මාතෘකාවෙන් නම් හිමීට කියවන්න අම්ල හා භෂ්ම සමග වෙනස් ස්වර්ණ ලබා දෙන ද්‍රව්‍ය දර්ශක ලෙස හඳුන්වයි උදාහරණ ලිට්මස් කඩදාසි ලිට්මස් කඩදාසි භාවිතයෙන් අම්ල හා භෂ්ම හා උදාසීන ද්‍රව්‍ය වෙන් කර හඳුනාගත හැකිය හරි සර් ආ හොඳයි ස්තුති පුතේ තිමාෂා කොහෙද මේ ඔයගේ ගම්පලත ගනේ මුල්ල ගනේ මුල්ල හරි පුතේ ඉස්කෝලේ කොහෙද ආරක්ෂක සේවා විද්‍යාලය පුතා දැන් අපේ අයිලන්ඩ් කොලෙජ් එක සම්බන්ධ වෙලා කොච්චර කල්ද මාස දෙකක් වෙනවා කොහොමද හොඳයිද ආයතනයේ වෙන පිළිවෙල හොඳයි පොඩි අදහසක් කියන්නකො හොඳට ගන්නන දේවල් තේරෙනවා සුළු මුදලකින් හොඳට ගන්නන හරි පුතේ කොහොම ස්තුති පොතේ එන්න ඊළඟට දැන් අපි පළවෙනි එක තමයි උදාහරණ දර්ශක දර්ශකවල උදාහරණේ තමයි ලිට්මස් කඩදාසි භාවිතයෙන් අම්ල භෂ්ම උදාසීන ද්‍රව්‍ය හඳුනා ගන්න පුළුවන් අපි බලමු පුතේ ඒ යටතේ දාන්න අංක 1 ඒ යටතේ මොකද්ද ලිට්මස් කඩදාසි කියන ඔය යටතේ අපි කාර්ණයක් ලිව්වා අම්ල භෂ්ම හඳුනා ගන්න පුළුවන් උදාසීන ද්‍රව්‍ය
ඒ යටතේ තරු ලකුණක් හරි අංකයක හරි දාන්න. අම්ල මගින් අම්ල මගින් නිල් ලිප්මස් වල වර්ණය අම්ල මගින් නිල් ලිප්මස් වල වර්ණය නිල් ලිප්මස් වල වර්ණය අම්ල මගින් නිල් ලිප්මස් වල වර්ණය රතු පැහැයට රතු පැහැයට රතු පැහැයට හරවන බවත් රතු පැහැයට හරවන බවත් පොඩි ක්‍රමාවක් දාන්න රතු ලික්මස්සල වර්ණය රතු ලික්මස්සල වර්ණය රතු ලික්මස්සල වර්ණය වෙනස් නොකරන බවත් රතු ලික්මස්සල වර්ණය වෙනස් නොකරන බවත් රතු ලික්මස්සල වර්ණය වෙනස් නොකරන බවත් තහවුරුවේ 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 හරි ඊළඟට පුතේ අංක දෙක නැත්නම් ඊළඟ ස්ථමාකික අංක දෙක නැත්නම් ඊළඟ ස්ථමාකික අංක දාපුවයි අංක දෙක දාන ස්ථමාක් දමන ඊළඟ ස්ථමාකික භෂ්ම මගින් භෂ්ම මගින් රතු ලික්මස්සල වර්ණය රතු ලික්මස්සල වර්ණය නිල් පැහැයට හරවන බවත් නිල් ලිප්මස්සල වර්ණය නිල් ලිප්මස්සල වර්ණය නිල් ලිප්මස්සල වර්ණය වෙනස් නොකරන බවත් තහවුරුවේ
पुते अंक तुन नीला कारण प्रश्न नील काम दर्शक विद्य भावित स्वाभाविक पारिश्रेन भूमि अग्देवा दर्शक विद्य भावित करणवा नील उदासीन द्रव्य उदासीन द्रव्य उदासीन द्रव्य उदासीन द्रव्य निलिटमस और अतुलिटमस उदासीन द्रव्य निलिटमस और अतुलिटमस वर्णय निलिटमस वर्णय वेनस नोकरन भवत् वेनस नोकरन भवत् तहा उरुए वेनस नोकरन भवत् तहा उरुए वेनस नोकरन भवत् तहा उरुए अन्नहार एकारनातु බෙහෙත් බොන්න කියලා මැටි කුලි ටිකක් හරි දෙනවනේ නේද අරගෙන ඉන්න පොඩි එකයි ඉතින් මැටි කනවා නේද ආ ඉතින් ඔවා ශ්‍රී ලංකාවේ අපි කළාට අනාගතේ ඇත්තටම ලෙඩෙක්ට බෙහෙතක් දෙන්න පුළුවන් හැමෝටම ඉතින් අපි ඒකට විද්‍යාව හොඳට ඉගෙන ගන්න ඕනේ විද්‍යාවෙන් පරිපූර්ණ දරුවෙකුට තමයි ලෙඩෙකුට බෙහෙතක් දෙන්න වෙන්නේ දැන් සර්වත් අනාගතේ ඉතින් වයස් ගිහිලා ලෙඩ වුණාම ඉතින් मीमस्से कापु गमां
වේදනාවකුත් දැනෙනවා අතේ කෑවොත් අත ඉදිමෙන්න එහෙම පුළුවන් නේද ඉතින් ඕකට පුතේ මී මැස්ස කාපුවාම ඇඟට ඇතුළු වෙන්නේ මතක තියාගන්න ආම්ලික විෂ ආම්ලික විෂ ආම්ලික විෂක් තමයි දින ඇම්බුල් රසයේ සහිත විෂක් තමයි අපේ ඇඟට ඇතුළු වෙන්නේ ඉතින් මේ ඕකට ඔයාලා ආම්ලික විෂක් තමයි ඇතුළු වෙන්නේ මී මැස්සෙක් කාලා කවුරුන් යාවොත් දැන් අම්ලයක් බස්මයක් එකතු වුණොත් අම්ලයි බස්මයි එකතු වුණොත් පුතේ අම්ල වලට බස්ම එකතු වුණොත් උදාසීන වෙනවා උදාසීන වෙනවා ඒ කියන්නේ දැන් මී මැස්සගේ විස ආම්ලිකයි මේ කාපු තැනට අපි ගෑවොත් මොකක් හරි බස්මයක් විස උදාසීන වෙනවා ඒ කියන්නේ විස නැති වෙනවා එනම් මී මැස්සෙක් කාලා ආවොත් කවුරු හරි මොනවා හරි බස්ම පොඩ්ඩක් කුණු පොඩ්ඩක් හරි සබම් පොඩ්ඩක් හරි ආප්ප සෝඩා ගෙද දිනම් ආප්ප සෝඩා පොඩ්ඩක් හරි ගාලා ඔන්න කීයක් කලි හොයා ගන්න පුළුවන් දැන් ගේගාව ඉස්සරහ පොඩි බෝඩ් එකක් දාන්න මී මැස්සා දස්ත කරන ක්‍රීමෙන් ක්‍රීම් වලට වෙදකම් කරනු ලැබෙයි බෝඩ් එකක් දාන්න පුළුවන් තොරණ මීමස්ස කන කට්ටි එයි කෙදෙක් ආවේ ගම පොඩ වාඩි වෙන්න මොකෙද්ද කෑවේ කියලා අහන්න මීමස්සෙක් කෑවේ කියලා ඉන්නේ ලෙඩ ෂුවර්ද මීමස්සෙද්ද කියලා අහන්න නැත්නම් ලෙඩම වැරෙන්න පුළුවන් ෂුවර්ද මීමස්සෙද්ද කියලා අහන්න නේද කෝ කාපු එක ගෙනාවද කියලා අහන්න දැන් ඉස්සර කාලේ මහත් එහෙමනේ සතෙක් කෑවොත් සතා අරගෙන යනොත් සතා මේ සර්පයා තමයි කෑවේ ආ කියලා නැත්නම් දියබරියෙක් කාලා ගියත් කියන්නේ අයියෝ ලොකු නයෙක් කෑවා කියලා නේද? ඉතින් එහෙම තමයි මිනිස්සු දන්නේ. එහෙමනම් පුතේ මී මැස්සෙක් දස්ත කිරීමකදී ආම්ලික විසක් ඇතුළු වෙනවා. ඒකට අපි බස්ම මොනවා හරි ටිකක් ආලේප කළොත් අම්ල බස්ම උදාසීන වෙලා විස සමනය වෙනවා. මෙන්න ඊළඟට එනවා ඊට වඩා ලොකු සතෙක්. දැන් ඔයාලට මම වෙදකම කරන්න කියලා දෙන හොඳට අහගන්න ඕනි. ඊළඟට කනම දෙබලෙක්. දෙබලා ඔය ගමේ කොටේ කියනවා නිකන් දෙබරු හත් දෙනෙක් කෑවොත් නයි විසලු දෙබරු කාලා මරණයටත්පත් වෙනවා දෙබරු කාලා මොකද වෙන්නේ මරණයටත්පත් වෙනවා දෙබරු කෑවහන් ආයේ මී මැස්ස වගේ එහෙම නෙවෙයි මොකොත් නෑ ඉන්න තැන බහිස්සාවේ වෙන්නත් පුළුවන් ඒ තරම් වේදනාවක් දැනෙනවා ඉතින් මේ දෙබරා දෂ්ට කළාම දෙබරා කෑවහම බාස්මික විසක් පුතේ බාස්මික බාස්මික විසක් තමයි දේහයට ඇතුළු වෙන්නේ. එහෙමනම් මේකට අපි දෙබර කාලාවොත් අම්ල මොනවා හරි ටිකක් තියන්න ඕන. අම්ල කියන්නේ දෙහි කෑල්ලක් කපලා වගේ තිබ්බනම් කෑවනම් මොකුත් නැහැ. ඒ වෙලාවෙම විස සමනයටපත් වෙලා අපි කියනවා උදාසීන වෙනවා කියලා. උදාසීන වෙනවා. හැබැයි මේ දෙබර කාලා ආවේ ගමන් අහන්න ඕනේ මොකෙද්ද කෑවේ දෙබරේ ෂුවර්ද ඔව් කෝ ගෙනාවද මේ ගෙනාවා කෝ බලන්න හොඳ දැන් අපි දෙබර දාන්න දෙබර තමයි කාලා තියෙන්නේ මේ මංශයක් කියලා අපි කියන්නේ අම්ල අම්ල බස්ම උදාසීන වෙලා එවලෙම විස නැත් වෙලා යනවා හැබැයි රජෝ මේක මාරු වුණොත් එමෙ දැන් එනවා මී මැස්සෙක් කාලා ඉන්නේ කියනවා අයියෝ නෝනා මගේ දෙබරෙක් කෑවා මී මැස්සේ කාලා එන්නේ දෙබරෙක් කෑවා කියලා කියනවා ඉතින් අපි දෙබරට තියන්නේ අම්ල දැන් කාලා තියෙන්නේ මී මැස්ස කාලා ඇවිල්ලා අම්ල තිබ්බොත් වෙදකම ඩවුන් ඒක එතනම මරෙන්න පුළුවන් ඇයි අම්ල දෙහි කියන්නේ අම්ල 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 එක කියලා විස ඩබල් වෙලා මොකද වෙන්නේ මරෙන්න පුළුවන් කරන වෙදකම හරියට දැනගෙන කරන්න ඕනි හරිද ආ කරන වෙදකම හරියට දැනගෙන කරන්න ඕනි එහෙනම් ඔන්න හොඳට මතක තියාගන්න ඕනි මේ දෙක ආයි අමතක වෙන්න බෑ මී මැස්ස දස්ත කළාම ආම්ලික විසක් ඇති වෙන්නේ අපි ගන්නෙ බස්ම එතකොට උදාසීන වෙලා විස නැති වෙලා යන දෙපර කෑවහම බාස්මිකයි අම්ල ගන්නව එතකොට උදාසීන වෙනවා විස සමනය වෙලා යන
ඔන්න එහෙනම් අද දවසේ පොඩි වේදකමකුත් මම කියා දුන්නා. මම හිත ගමන් ඔවා අහනවා. හරි. දැන් ගේගාව බෝඩ් එකක් ගහගන්න දෙබරුන්ට මීමැස්සන්ට වේදකම් කරනු ලැබේ. දෙබරුන්ට මීමැස්සන්ට වේදකම් කරනු ලැබේ. පසු අයිති කෙනෙක්ද කියලා. ආ පුතේ මේ අපි පොඩ්ඩක් වැදගත් කියලා කාරණයක් දාලා ඔක ලියාගමු. වැදගත් කියලා දාන්න. වැදගත්. අංක 1. අංක 1. මීමැස්සෙකු දෂ්ට කිරීම. මීමැස්සෙකු දෂ්ට කිරීම. මීමැස්සෙකු දෂ්ට කිරීම. ඒ අතට පොඩි ඉස්තම වාක්‍යයක් දාලා ලියන්න මීමැසි වහා මීමැස්සගේ ගැහෙන සතා හැම නෙවෙයි මීමැසි විස ආම්ලික මීමැසි විස ආම්ලික මීමැසි විස ආම්ලික වන අතර මීමැසි විස ආම්ලික වන අතර හුණු වැනි භෂ්මයක් හුණු වැනි භෂ්මයක් කුණුවැනි භෂ්මයක් ආලේප කිරීමෙන් විස සමනය වෙයි විස උදාසීන වෙයි කියලා දාන්න පුතේ කුණුවැනි භෂ්මයක් ආලේප කිරීමෙන් විස උදාසීන වෙයි ඊළඟට අංක 2 දෙබරෙකු දෂ්ට කිරීම දෙබරෙකු දෂ්ට කිරීම දෙබරෙකු දෂ්ට කිරීම ඒ අත දෙලියන්න පුතේ ඉෂ්ඨමාක්‍යයක් දාලා දෙබරෙකු දෂ්ට කිරීමේදී දෙබරෙකු දෂ්ට කිරීමේදී දෙබරෙකු දෂ්ට කිරීමේදී වාස්තික විසක් දෙබරෙකු දෂ්ට කිරීමේදී මාෂ්මික විසක් මාෂ්මික විසක් ඇතුළු වන අතර මාෂ්මික විසක් ඇතුළු වන අතර දෙහිවැනි අම්ලයක් ආලේප කිරීමෙන් දෙහිවැනි අම්ලයක් ආලේප කිරීමෙන් දෙහිවැනි අම්ලයක් ආලේප කිරීමෙන්
විස උදාසීන වේ. විස උදාසීන වේ. විස උදාසීන වේ. හරි ඉක්මන් කරන්න ඕනේ වෙලාව ඉවරයි. තව ගුරුවරයෙක් බලාගෙන ඉන්නවා අයිදරින් පුදෙච්චිගේ හතර පන්තියක් පටන් ගන්න. මට විනාඩි 4යි තියෙන්නේ. එහෙනම් ඉක්මන් කරන්න ඕනේ. අද හොම්මක් ගන්න වෙන්නේ නැහැ. හැමෝම මතක තියාගන්න මම පන්ති ඉවරුනේ ගමන් ඔයාලගේ ගෲප් එකට දානවා හොම්මක් එකක්. ඒක අනිවාර්යෙන් ලබන සතිය වෙනකොට කරලා තියෙන්න ඕනි. මොකද ප්‍රශ්න තියෙනවා හොම්මක් එකේ මං කියන්නම් තියෙන ප්‍රශ්න ගාන ප්‍රශ්න හතරක් තියෙනවා ප්‍රශ්න හතර ලොකු ප්‍රශ්න හතරක් තියෙනවා එක ප්‍රශ්නක තියෙනවා කොටස් පහක් විතර එතන හතරක් පහ 20ක් විතර තියෙනවා සතියේදම වැඩදි හැමෝම කරන්න ඕනි ලස්සනට කරන්න ඕනි ඔකේ අද හෝම්වර්ක් ගන්න කියලා තමයි ගොඩක් අය කියන්නේ මම දන්නවා හෝම්වර්ක් කරලා තියෙන්නේ බහුතරයක් දෙනවා නමුත් අපේ වෙලාව සම්බන්ධ ගැටලුවක් තියෙනවා අද මොකද මම මේ බැංකේ පාඩම ටිකක් වැඩිපුර ඉවර කර ගන්න ඕනි අපි සැලකිත ප්‍රමාණයක් පාඩම් ඉවර කරලා තියෙන්නේ නමුත් අපිට කෙටි කාලයක් තියෙන්නේ මේ පොතේ මොකද අන්තිමට යනකොට අමාරු පාඩම් තියෙනවා ඒක ඉවර කරන්න ඕනි ඒ නිසා හරි පොතේ වැදගත් එක් පොත කරගෙන ලබන සතියේ මාතෘකාව ලියන්න ලබන සතියේ මාතෘකාව ලියන්න ස්වභාවික පරිසරයේ ඇති විවිධ දර්ශක स्वाभाविक परिसर अति विविध दर्शक स्वाभाविक परिसर अति विविध दर्शक विविध दर्शक हरि स्वाभाविक परिसर अति विविध दर्शक एक मातृका हरि दैन को දැන් ඔයාලා මතක තියාගන්න මේ අද දාන හෝම්වර්ක් එක ඔය පොතේ ලියන්නේ නැහැ කවුරුත් මම කොච්චර කිව්වා දැන් තුන් පාරක් විතර කිව්වා ඒත් ලබන සතිය වෙනකොට බලන්නකෝ ඕක බාගෙට අහගෙන හිටපු එක්කෙනෙක් පරි පොතේ කරන්න නැද්ද කියලා එයාට අපි හොඳ දඬුවමක් දෙමු ඈ එයාට අනිවාර්යෙන් මේ හෝම්වර්ක් එක පොතේ කරන්න එක්කෙනෙකුට හොඳ දඬුවමක් දෙමු අද මම දැක්ක හොඳ නිති කුඹරියක් දැක්කාද මං ඕනම් කියන්න එයා ඉතින් කළු පාටයි සුදු පාටයි ඔයාලා තෝරගන්න සීබ්‍රා වගේ කිට් එකක් තමයි දාගෙන ඉන්නේ. හරි. පන්තියට ආපු වෙලේ ඉඳන් නේද? ආ නිදි ලක්ෂණ තමයි මේ මට පෙන්නුයි. ඉතින් හොඳයි මොකද වීඩියෝ එකක් ඔන් කරගෙන හිටියා කොච්චර නිදිමත වුණා. ඉතින් දැන් නම් මම හිතන්නේ හැංගුණා. සීබ්‍රා ඇඳුමක් ඇඳගෙන හිටිය දැන් නම් පොඩ්ඩක් प्रश्ने उत्तर सी ब्रा कौद लबन सत्य सी ब्रा की नाम है